ඉවිනම ආවරණය වන පරිදි පනවන ලද සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කෙරුණා. මෙලෙස ඉවත් කරන ලද සංචරණ සීමා හෙට සහ අනිද්දා යන දෙදිනත් ක්‍රියාත්මකයි. යලිත් එළමෙන 23 වනදා රාත්‍රී 10 සිට දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවෙන අතර අදාළ සංචරණ සීමා එළමෙන 25 වනදා අලුයම 4 තෙක් අකණ්ඩව ක්‍රියාත්මකයි. සංචරණ සීමා ලිහිල් කළද බස්නාහිර පළාතට තරමක දැඩි වූත් සෙසු පළාත්වලට තරමක ලිහිල් වූත් මාර්ගෝපදේශ මාලාවක් ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කරනු ලැබුවා. අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව බස්නාහිර පළාතේ ඇතුළු සෙසු පළාත්වලද එක් නිවසකින් පුද්ගලින් දෙදෙනෙකුට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන අතර සෙසු පළාත්වල ආසන ධාරිතාවෙන් 50%කින් යුතුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ හැකි බවයි එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ. එමෙන්ම බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවක සේවිකාවන් ප්‍රවාහනය සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට අවසර හිමිව තිබෙනවා. මූල්‍යායතන එක්වරකට ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 10 නොයෙක්මවා කටයුතු කළ යුතු වනවා. බස්නාහිර පළාතේ පදික වෙළඳාම සඳහා අවසර හිමි නොවන අතර සෙසු පළාත්වල ලියාපදිංචි වෙළඳුන් සඳහා පදික වෙළඳාම් කටයුතු වලට අවසර ලබා දී තිබෙනවා. සෙල්ලර වෙළඳ සැල් බේකරි විවෘතව පවතින අතර වරකට ගනුදෙනු කරුවන් 3කට පමණක් එය සීමා කර තිබෙනවා. සුපිරි වෙළඳ සැල් විවෘතව පවතින අතර එහි ධාරිතාවය 25% සීමාව නොයික්ම විය යුතු වනවා. බස්නාහිර පළාතේ සාප්පු සංකීර්ණ වසා තැබිය යුතු අතර සෙසු පළාත්වල සීමාවන් සහිතව සාප්පු සංකීර්ණ විවෘත කිරීමට අවසර හිමිව තිබෙනවා. කොණ්ඩා කැපීමේ ස්ථාන සහ රූපලාවන්‍යාගාර වෙත වරකට එක්කයිකු පමණක් සේවා ස්ථානයට ඇතුළු කර ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර මංගල උත්සව පැවැත්වීමට අවසර හිමි නොවන අතර මනාලයා සහ මනාලිය ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු පමණක් සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. පබ්, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, හෝටල්, විවේකාගාර තවදුරටත් වසා තැබෙනවා. මේ අතර අදාළ මාර්ගෝපදේශවලට අනුව සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබුණද මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු බලපත්‍රලාභී ස්ථාන සීමිත ලෙස විවෘත කිරීමට අවසර හිමිවන බව දැක්වෙන නිවේදනයක් ඊයේ රාත්‍රියේ සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද දිනේ ප්‍රදේශ කිහිපයකම සුරාසැල් අසල ජනතාව මෙලෙස රැස්ව සිටිනු දක්නට ලැබුණා. පුරා මාසයකට ආසන්න කාලයක් නිරෝධායන සංචරණ සීමාවන්ට යටත්ව තිබිච්ච රට අද උදෑසන 4ට විවෘත වුණා. විශේෂයෙන්ම ජනතාව ඒ වගේම ආයතන ප්‍රධානීන් රාජ්‍ය පුද්ගලික අංශයේ සියලුම ආයතන පවත්වාගෙන යන අය කර්මාන්ත ශාලා හිමියන් මේ සියලු දෙනාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කළ කරුණු 46කින් යුතු COVID-19 උපමාන පිළිබඳව අවධානය යොමු කර යුතුයි. සංචරණ සීමා ලිහිල් වුණත් සියලුම දෙනා මෙම උපමානවලට අනුව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. අද දිනේදී නිරන්තරයෙන්ම මෙම නිර්ණායකවන්ට කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට පොලිස් නිලධාරීන් මාර්ගයට යොදවලා තියෙනවා. පාමුර සංචාර, යතුරුපැදි සංචාර, ජංගම සංචාර යොදවා තිබෙනවා. බස්නාහිර පළාත තුල පමණක් අද දිනේදී ස්ථිර මාර්ග බාධක සහ ක්ෂණික මාර්ග බාධක 700කට අසන සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. සේවා මුර තුනකට දසදහසක් නිලධාරීන් බස්නාහිර පළාතේ යොදවලා තියෙනවා. නැවත වරක් සංචාරන සීමා ඇතිවන තත්වයක් වළක්වා ගැනීමට සියලු පියවර ගැනීම හැම දිනාගේම යුතුයකමක් සහ වගකීමක් වෙනවා. මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීම හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක අද පැවති තත්ත්වයයි මේ. ප්‍රදේශ කිහිපයක සීමාවන් සහිතව පොදු ප්‍රවාහන කටයුතු සිදු වූ ආකාරයද අපට මෙලෙස දක්නට ලැබුණා. सौख्यारेन सामान्य सामान
आर्थिक मध्यस्थान वीडियो सह प्रवृत्ति नरम यह बटन का क्लिक कर सेत टीवी सब्सक्राइब करना। अलग वीडियो गने मूल्य में जाने करना। मैं मशीनों क्लिक करना।